සිරිද හදර පිනො දවසෙත් දෙවන් වහසගේ වචනය ගැන කතා ාත් එක්ක අපි ඊයේ කතා කරපු වපුරන්නගේ උපමාවේ දෙවන් වහන්සේට සුස් වහන්සේ අපිට අවධාරණය කරපු කාරණ ගැන තවදුරටත් ඒකෙ තියන සමහර කාරණ මම කිව් ඒයේ ඒ අවසාන කර කොටක අප අද කතා කරන්න බලනවා කියලා ඉතින් අද දවසත් මම උත්සාහ කරනවා ඒසුස් වහන්සේ අපිට කියපු දේ නතන් ආත්මයණන් වහන්සේ අපිට කතා කරන දේ පැහැදිලිබ අවබෝධ කරගන්නමොද ඉසුස් වහස කිව්වා ල ු කටේ ඒ උපාව පටන් අරග රපමවා කියලෙි බර වෙලා මහා හයිියෙන් කෑගහල උවහන්සේ කතා කරලා කිව්වා අසන්ටන් තියෙනකෙන අසාහවා කියලා. එකන් අදහස් කරන්නේ අහන විදිහ වැැදගත් කියන එකයි. දට පස්ස න්හන්සේඒක විස්තර කරන නිසා. එති නිසා අපි අහන විදිහ නැත්තන් අපි කොහොම දහන්න ඕනේ. ඒ ඇසීමේ සහ නොවැසීමේ විපාක හරි විදිහට මංහිතන ගන්න ඕනේ. ඒක සතම ජුසවහන්සේ මංහිතනව අපි දැක්ක දා හතර වෙනි පදේ මට මතක විදිහයට දාහතරය කතා කල්ලා කියනවා කොහොමද පල නොදැරුවේ කියලා. ඒ කට්ිය නැ එක කණ්ඩායමක් පොළවක නැත්තන්ඒ මේ පොළොමිල් ලෝකෙ වස්තුව සැපසම්පත් ඒවගේම වෙහෙස ඒවා ලබා ගන්න දරන වෙහෙස මේ ජීවිතයේ වෙහෙස අන්න ඒවා නිසා කොහොමද කට්ටියක් සභාාව ඇතුළේ ඉෙසුස් පන්සික වචනය පිළිරගෙන ජර්ණියකට ඇතුල් වෙලා මේ ගමන යන කොටත්. ඒ සුක විහරණය සහ. ඒවා ලබාගන්න වස්තුව ලබාගන්න වෙහෙසීම තුළ වචනය යටකරගත්තේ කොහොමද කියලා උන්වන්සේ කතා කර ොර එක කිව්වේ යුතුවහන්ස කිය න ඔවුන් පල දැරුවේ නැහැ කියලා. හරි එතු මොක පළ දැරු නැත්තේ සම්පූර්ණත්වයට. එකන සම්පූර්ණත්වයට එන එක ගැන ඒගොල් අවධාන යොමු කල නෑ අපේ ජීවිතයේ ඒසුස් වහන්සිේ උස මාහතේ ප්‍රමාණයටව ර්ධනය වෙලා උන්වහන්සගේ සම්පූර්ණත්වයට අප සියල්ලන් පර්ධනය වෙන්න අන්න ඒ කාරණා ඉගුල්ලෝ යොමුකරේ නැතයි එකට අවධාන යොමු කරේ ඇඉගුලන්ට එකම දේවඋනේ වස්තුූ රැස් කරන්න චර්්චකට ආවේ ස්බස්තු රැස් කරන්න චර්්චකට ආේ දේවල් ලබාගන්න. ඒ ජීවිතේ මේ ජීවිතය සුක විහරණය එක තමයි කතා කරේ එක මං ඒ පැදිලි කළලදුන්නේ. විතුර එහෙම පල දැරුවේ නැහැය. ඒ සිදකින යපත් පො වැටිච්ච නැත් සාධන ලද පොලවේ වැටිච් බීජවලට මොද වුණේ කියැන්නේ ඒ ඒ අය තමයි හදවත අවංක භාවෙන් අවංකබාවෙන් ඒ අංක බාවෙන් ආත්මනන් වහසසිතේ කතු නම් ආත්මනන් වහසක ක්‍රියාව නිසා හදවතයේ අවංක භාවෙන් ඒ අය ඉවස්සීමෙන් පළදරවා කියලාකි නවා. එකකන් නිඉවසන් නෝන. පල දරන්නන ඉවසන්න ඕනේ එක අප තුළ යෙසුස් වාාන්සකගේ ස්භාවය ඇතිවන්න අපිට ඉවසීමතතියන්නේේ ඒ එකක් රෑකින්ක් දකින් සිතුුවෙන දෙයක් නෙමේ.ඒ ක්‍රියාවලියයක්. ඒ අපත් තුළ සිතුුවෙන ක්‍රියාවල එක තුට ඉවසීමෙන් පළ දැරුවකි ලකි නවා. ඒ අය යසු වාාන්සි තුළ ම ජනයක තුළ. ඉවසීමෙන් අනිත් අයගේ ගැරහිලි අනිත් අගේ අපහාස වටාපිටාව ඉන්න අඇගේ ගෙරවුම් රැවුම් ගෙරවුම් අපහාස ඒ ඔක්කොම විඳගෙන ඉවස්සීමෙන් පළ දැරුවකිලකිෙන මොකද සම්පූර්ණත්වයට සම්පූර්ණත්වයට ඒ සම්පූර්ණත්වයට ආපු කෙනා තමයි ෙසුස් භාන්සිගේ ආලෝකය ිහිද වන්නේ ඒ සම්පූර්ණත්වයට ආවහම යසු භාන්සගේ ආලෝකය අප තුළින් ගලා යනවා අප තුළින් වෙහි දෙෙනවා. එතකොට ඒ ෙසුස් වභහන්සගේ ආලෝකය ගලා යන්න නං අපි සම්පූර්ණ වෙනු අපි ඇතුලාන්තය ෙසුස් භහන්සගේ සවභාවය ඇති වෙන්න ඕනනි. ඒකයි ඉව සීමෙන් පළ දැරුව කියලා කියන්නේ. එතට මොකද වෙෙන ආලෝකය විහි දෙෙනකොට. ඒ අයගේ ජී විතවල අනිත් අයි ඒ යාලෝකෙට ආකර්ශණය වෙනවා. ඒයි යේසුස් වහන්සේෙන් බලාපොරොත්තින මොකද විශේෂෙන් මේ කාලේ මේ දවස්වල. Yesෙසු වහන්සේ අපිට කතා කරලා කියන්නේ උන්වහන්සගේ ආලෝකය බිහිදවන්න උන්වහන්සගේ ආදරය රැගෙන යන්න උන්වහන්සේගේ ඒ ජීවනය බෙදා දෙන්න ආලෝකය දකිනවා ඊට පස්සේ උන්වහන්සගේ ආලෝකය දැකලා මිනිස්සු ආකර්ශණය වෙනවා ඒ ආකර්ශණය වෙනකොට එයා එ අත් දකින කවදාවතත්නදකපු ආදරයක් ඒ යෙසු වහන්සගේ ආදර ඒ ඒව ගලා දෙෙන යන්නනම් අපි තුළ යෙසුවාන්සේ සම්පූර්ණ වෙන්නනි ශුද්ධත්මයන් වහන්සේ අප තුළ සම්පූර්ණ වෙන්න ඕනේ ආත්මයෙන් මාංශය මරාධමාති වෙන්ටෝනි එදර ආලෝක අප වීද වනවාඒවගේ ආදරය බෙදා දෙනවා එවගේ ජීවනය ගලායනවා ඇත ආදරය ගලායනවා ජීවනය බෙදා දෙනවා දෙවල් සිදුවෙන්ටඕනේ කාටද සභාව ඇතුළඇත් සභාාවෙන් පිටත් ක ඔයා තුළින් නේදී ගල නම් ඔයා තුළ ජීවන දායක ගංගා උල්පත් ඇතිවෙන්න නං හරි ඔයාට පිපාසාාවතියෙන්න්න ඕනේ කැපවීමතියෙන්න්න ඕනේ එකක තමයි මෙච්චර කල් කතා කරේ. හරි එතුට වච්චන්නේ අහන විදිය වැදගත් ඔයා මේදීවල් අරගන්න විදිිය වැදගත් ඔයා අරගන්නේ සමහරමිට තවකිරෙකුට උගන්න නම් ඔයා ඉන්න වැරදි තැන. අපි ලංකාවේ ගඩාක්කායයට සිරිතත් වා ංහලයග මදන්න දන්න ඇති නිසා වැඩියානත්තඇ. ගොඩාකාය මෙජෝරිට හැම වෙලාවෙම යමක් එලිදරව්වක් ලැබනොත් තමන්ට කියලා හිතන්න ඉස්සල් වෙන කෙනෙක් ගැන හිතනවා අර්යට මේ ොඳ එෙිරවවා අරයට මේ ොහොඳදයි අරයට මේ කොඳ මංහයටට කියන්න ඕන ඒ කියන්න නිසලා ඔයා අර්ගන්න එක. එක ඔයා ටෙවි තරව්වක්. එක ඔයාගේ ජීවිතය කඩා ගන්න ඔයාගේ ජීවිතය හදා ගන්න ඔයා හැදිල අන්නයට ව ගන්නන්න. ඔයා හැදිල අන්නයට කියලා දෙන්න. මු ඔයාටේ අදාළ කරගන්න මම කරන්නේ එකයි. මේ කියනද මම ඉස්සල් අරගන ම හැදන මම වරගන්න නොමට මේ ලිදරවන් සියල්ල මට ප්‍රයෝජනයි. මම ඒක අදාල කර ගෙන තමයි මං අනිත්තයට අනර හන විදික වැදගත්. මො ආහන විදි වැදගත්වෙන්නේ. යෙසුස් හන්සි කිව් වදාටවෙෙන පදේ. අපි කියවම්. දහටවෙනිි පද න්හසේතා කරල්ලා කිවා එබැවින් නුඹලා අසන්නේ කෙසේ ද කියා බලාගන්න මංකෝ එක ඉංගලිසිකේ තියෙනෙ දයාෆෝටෙීඩ ඔයා ආන විදිහ ගැන පරිස්සං ගෙන්න්න. ඔයා මොන්න විදිහට ද අහන්නේ තවකාටරි උගන්නන්න දහන්නේ දැනුම වැඩි කරගන්න දහන්නේ නැතම් ඔයා තරක වි තර්ග කරන පිස දහන්නේ. එ ආත්මෙන් ඇතුලාන්තෙන් ස්‍යතාවන් අවංක සිතින් ඔය ආනවද. ඒ අන විදිී වැදගාත්. ආන විදී වැදගාත. එහෙම කියලා. ඉස සස කිය නෝ මක් නිසාද අපරිසං වෙන්න කියලා කියනො. ඇයිම මෝගලන්ට කියන්නේ පරිසංගවෙන්න කියලා. ඇයිම මෝගලන්ට කියන්නේ බලාගන්න. ඇයිම මෝගලන්ට කියන්නේ පරිස්සමෙන් ආන්න හරි විදියට හන්න කියලා. මක් නිසාද යමෙකුට ඇත්තේද ඔවුට තවත් දෙනු ලබන්නේ. මෝවිල් බී කිවන්. එතන ඒ සිංහල වචන එතන ඔවුට තවත් වැඩිපුර දෙනා කියලාති. තියෙන කෙනාට වැඩිපුර දෙනවා. යමෙකුට නැත්තේද. හට ඇතැයි කියලා හිතනදේ පවා ඔහු ගෙන් ගන්න ඕ. මොකක් ගැනද මේ කතා කරන්නේ. මොකක් ගැනද මේ කතා කරන. මොකදද වැඩිපුර දෙන්නේ මොකදද ගන්නේ. දෙව අනන්සේ මනාදවාගෙන් අරගන්නේ පහු. හරි මං කියන්න මොකදද කියලා. අපි මේ වටාගන්න අපි යන්න ඕනේ මේ කතන්දරේ මුලමකි කියප කොටසට මොකද කිවේ. ගෝලයෝ ඇවිල්ලා ඇව්වාම, ම කතාවකි උවට පස්සේ උන්හසේ කෑ ගහලක හම කංඇත්තේ අසාවා කියලා. ගොල යිලාන මොකන් දෙක තේරුමා. මොකදක අර්ථය. මොකදද මේ උපමාව කියලා. එතකට හිසුස්වහන්සේ කකිවා දේව රාජ්චයේ අබිරහස් දැනගන්න එක නුම්බලාට දීලති නවා. එක ඒ අයට දීල නෑ. ඒ අනිත් අයට දීල නෑ එක නුම්බලාට දීතිනවා. දේව රාජ්චයේ අබිරහස්. දැනගන්න එක නොම්බලාට දී තිබෙන ඒ එකන්නේ ඒසුස් වහන්සේ ගොල අට දීලතිනවා. එතකොට ඒක අදහස් කරන්නේ උන් වහන්සේ කතා කරපු වච්චනය බයිබලේ ඕන කෙනෙකුට කියවන්න පුළුවන් බයිබලය ඕන කෙනෙකට ස අරගන්න පුළුවන් කටඩේ ගා බුක්ෂොප්යට ගිය බයිොහ දරි බ ට ගියාර ගත්ත. එක ෆ්‍රීලිය වලබ බයිබලේ කියවනම ගොඩක් අය අනි භක්තික ගොඩක් අයි කියවන මේ තාවක් කාම්දුරු නමක්ක එකක කතා කර කර හිටපු වෙලාවෙේ මට අවුරුදු ගානට කලින්. එතුම උප පො ඉදර නිිදර පොතව වනක හයවතාවක් කිය ල නුව නනි මත් කියවලනෑ. ය කියේවලතිීන. ඒගේ ගොඩාකයි කියවනවා. ගොඩායි බයිබල කියවනවා. මමත් ඒසුස් වහන්සේ පිළිගන්න කලින්. විවේචනය කරන පි වැරදි හොයන පිණිස බයිබල කියව්වා. අනි මුොකුත් තේරුන් නෑ. ඒ තියනද වලතින් අර කියවට උඩින් තිය ද විතර තේරන්නේ. හැබැයි දේව රාජ්‍ය අබිරහස් කොයිද තියෙන්නේ. බයිබලේ තියෙන්නේ. දේව රාජ්‍ය අබිරහස් තියෙන්නේ බයිබ දෙව අන්වාසික වචනය තුළ බයිබලය තුළ ලියවිලති නවා. හැබැයි ඒ වැටහෙන්නේ නෑ. ඒ අබිරහස් තේරෙන්නේ නෑ. ඒ අබිරහස් තේරෙන්නේ ශුද්ධහත්මැණන් වහන්සේ ඒ වටහලදුන් නොත් විතරයි. සුද්ධාත්මන් වහන්ේ තේරුම් කළලදු නොත් විතරයි. තු දේම රාජ්‍ය අබිරහස් දැන ගැනීම අපිට දීල තියෙනවා. ඇයිඒ පිපාසාව හොයන නිසා කැපවීම ඇවිල සියලු දේ අතහර ලැල් තින නිසා ගෝල ඒමයි කකර සියලුද අත හරලාවේ. ගෝල ඔක්ක මතහැරලාේ. බ ගම් හවින අමේක තියාගන අරකක්්‍යය හෞ ර න් ම කරන ම රන න ර න ක් න්න සම්පූර්නන ගොලෙක් වෙන්න න්න මොද කන රක් මට ක ු දුපතර ද න න ු හැර යි බ ගම් එට මම මී ෝකද අතරන කැමති නෑය. ඒතමයි ගොඩක් ගොඩා ක් ඉන්න අද සභාවය අයද ඒ තරුණයවග තමයි. එගලන්ට කව පුොකක් හරි අතෑරල එන්නෙකම හරි දුකයිතෙනවා. හයෝ කනගට මේ කාරයන්න කියල යන යන්න වෙන ච්චයකට මේ ච්චකාරන්න යාරියන්න මේය කතා කරන කැපවීමයි මැරණනිකයි අරකයි මේකයි ග න චර්ච එමන ඔක්කමදේවල්දනවා යක්ඥා කරන අත තිීල යයක්ඥ කරන හැමරිදමන ඒතිඒනිසයි ච කනන්න . ඒ ත ඇත ඒක තම ඇත්ත මගේ සෞදුනය සහදනය කැපවන්නකම කැමති නෑ. ගෝලය ටික සියල්ලුද කැප කරලා යොක්කොම තෑරලා පේතුර නෙෂ්ටි තරලා ක්ොමලා තැරලාවේ. අවුරුදු තුන හමාරක් ඒ යිසු මසිතික ජීවත් වුණ. ඒ අයට කියනවා දිවිරජ රස් න ග න ඇති ලා. කදේක ශවාසවන්තවෙන්න ඕන. ඒ ැබෙන දේට විශ්වාසවන්ත වෙන්න ඕනේ. දේව රාජ්්‍ය අපි රහස් දැනගන විරක් මද ඒ ඒ ඒට ගඩාකා ර චත්තිය ඕනේ ඒට ටුව් ි්ප ක්තිෙන්න්න ඕන. ඒ රහස්වයට විදරව කරන්නේයයි දන්නවාවද. ඒවා පරිස්සමෙන් නිසියාකාරව අනි තයට පැෑදිලි කරලා දන්වලා දේව රාජ්‍ය ව්‍යාප්තිය උදිසා පාවිච්චි කරන්න. නැතුූඔයට පොත්ලියල ඩ හල විකුල සල්ලියම් කරන්නත් නෙම. නෑ නෑනෑ. ඒවා දෙව රාජ්‍ය ව්‍ය අත්තිදේ එනිසා ඒ ඒකට විශ්වාස වන්තවෙන්න ඕනේ එකට විශ්වාස වන්තමට සහතිකය තමයි ඔය මේ ෝක දෙව ලොක්කම අතැරලා පු එකක් මෙැත්තම් මේකින් හම් කරගන බලන්නවා. ද ගොඩක් අය නමික මේලයි කියන්න. ගොඩාහකායක් චීතනවා මං මේ YouTubeු එකේ මේ කතා කරලා මේ කියන දේවල් මෙම කියන්නේ මට හිටස් ගාන වැඩි කරගන්න මට සබස්ක්‍රයිපර්ස්ලා වැඩි කරගන්න මොකද එගුල්ල කියන දෙකතස මට එක කෙ ඇත්තරම කිව්වා බධට හොඳ සල්ිය කම් හොඳ ගන කම්බෙන ඇතිනෙද ු ගණ කම්බෙන ඇතිෙද කියෙන මංක ධ මගේ වීඩියෝ ලක්ෂ පණහක් බැලුවත් සක පහක්මට හම්බෙන්නේ. youtube ශචලක පපපුොඩ ගීල බලනුන් සයිට් එක හලති නවා නොන් ප්‍රොෆිට් කියලා නොන් ප්‍රොෆිට් කියලා ගැව්වාහම ඒක දැම්ම හම ඔය කැටගරකට හාවහම සත පහම් වෙන්න කෝටියක් බැලුවත් සල්්‍යියහම් වෙන්න මං මේ සල්ලිහම්භ කරන්න කරන රන්නේ මේ එක මඟ ඕන කමින් කරේ මේට අවුරුදු දායකට කල සහෝදරේ මේක අහදනකොට මං යට පැහැදිලිව කිව්වා ට සත් පහ මේකෙන් නුද හදන්නන්නේ පකිලා. මොකද මෙ දේව රාජ්‍යය අභිරහස් මුදල් වලට විකුණන්න පුළුවන් දෙයන්න නෙමයි. පොත්හ ගහලCDඩ ගහල සල්ලි හම්බ කරන්න කරන්න දේවල් නෙමයි. නොමිලේ ලැබුණ නොමිලේ දෙන්න. ඇැට විශ්වාස වන්තවනකට ගබඩා කාරරිච්චත්තියෙන් ඕොන මුදල් මේකට ගාව ගන්න එපා. සල්ලි හම්බ කරන්න මේ දේ කරන්න. සල්ලිහම් කරන්නන ාව ගොදව මට කරන්න පුොුව මං කියන්න යන්නේ මේ ප්‍රසිද්ධී. මට කෝටි කලන් හම්බ කරන්න පුළන් අදටත්. සමරයහිතහි මේ සල්ලි ම්බ කරන්න ඉන්න කියලා මම කවදත් සල්ලි ඉල්ල ලත්නෑ හැබැති වනස මට සපය විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් තමන්ගේ කැමැත්තෙන් ඒය මට දෙනවා දීමනාවල සමහරය වදනද. මේ කිය ප්‍රසිද්ධ සමහර මට කතා කලකින බැහද වගේ පුද්ගලික ගියදමට. මට ගොඩක්ේ හෙමයි කරනවා. මංගේවල ින්න්තමයි ජී ත්වන්නේ හැබයි මේු සමත යැපෙන මංකද සල්ලි ඉල්ලන්න ෙත්නෑ මේ අවස්ථාාවල බිජිනිසේ මංකවේ.ඒතොර මේ කතා කරන්නේ යමෙකුට ඇත්තේකී ලකිව්වේ මුදල්වත් වස්තවත් මමුකුත් නෙමේ දේව රාජ්‍ය අබිරහස් ඒන හරියට ඒ කන හරියට තියනවා දෙට නැතම් උන්නැසිකි ව අහන්න කියලා හරියට අහන්න කෙසේ දැයි පරිසං වෙන්න කියලා කිවන්නේ ඒ අහන්න කෙන හරි ආකල්පය තියෙනවාවන එයා තුළ ඒදේ තියෙනවන මොකදද හරියට අහන කනක් ඒවගේ විශ්වාසවන්ත කමක් තියෙනවනා ඒ අබිර හසයට දෙනවත් තව හ එයට බිලාස් දෙනවා ොගත්තියවනන්ද හරි කනක්තිය අප භාසාාවෙන් කියවන. හරි කනක්තියනේ ක බුද්ධිමය කනක් නෙවෙයි මානසික්න හරි සෝල එකේ හැ ගීම්වලට බරච්ච කනත්නෙමයි ආත්මයෙන් පිරිච්ච කනක්. ආත්මික කනක්. එතුර ඒ ආත්මික කන හරියට ඇනලයිස් කරන්න පුළුවන්දේවල්. හරිට ආත්මයණන් වහන්සේ ආත්මික දේ ආත්මයෙන් විමසන්නහට පුළුවන් වෙනවා. එනිසා ඒ කෙනාට. වැඩිපුර අබිරහස් දෙෙනවා. මොක ද විශ්වාසවන්තයිඒකට. ලැබිච්ච කුඩාදේට විශ්වාස වන්තයි. ඒ දුන්න කුඩා එ විශ්වාසවන්තව ක්‍රියා කරනකොට තව තව එළිදරවවන් හැගිච්ච දේවල් දේව රාජ්‍යයේ අභිරහස් ගොඩාක් එයට එිදරව කරනවා ආත්මණ වහන්සේ. හැබයි. හරි කනක් නැති කෙනට ජමිකට නැ නැත්තේ ද කියකිවේ එකයි නැත්තෙ ුණාද කන. හරි කනක් නැත්තන්. යමකුට හරි මොකදද ආකල්පයක් අහන ආකල්පයක් හරි කනක් නැත්තේ ද. ඔහුට යම්කිසි විදිහක එළි දරව්වක් නැත්තන් දේවරාජය අභිරහසක් තියෙනවා කියලා දන්නවා කියලා එය හිතාගෙන හිටියත් එකත්යගෙන් අයි කරනවා. එතු වෙි දරව්වක් නෑ ඉන් සතනය ලෝගස් ලෝගස්තිනට මො ද නද වෙන්නේ. රේමයක නැතිව වුණා. ඒ මේ අත දුවනවා. ඒ මේ අත දුවනවා ලෝ ල්රේම හොයාගන මක යයාත රය ගවතින යාාගවතින යාගවතින ය ගවතින යගතතින කියල හැමෝ ගවටම දුණවා. ඉතින් ඒ ගිහාම ඒ අයකිනවා ඔය රුපයල් දහක් දුන්නොත් මංවට යක්ඥක නවට පහයි දහත් දුන්නොත්ට ඒවගේ සඩ ිකුණ වා ිකුණන ෙල්බේ තු තිකුුණන එක වැෙනකත නමුත් පොත්විිකුණනවා ර ිකුණ නවා විකුණ වා විකුණනවා ති සල්ලි දිල ගන්නවා ඒයා තම ර ෙු මාස කිව්වේ. අර කණ්‍යාව පස්තින සල්ලිදිල ගන්න කියලා කිවේ නිත්ත මල ගිහිල සල්ලිදිීල ලරගන්න කිවේ. එහත්මරන් වහන්සේගේ. එනි දරව්ව නෑ ආලේපේ නැහැ. එනික සල්ිදිල ගන්න කියලා මුකොත් ච්‍ර කල් ගත සලිද. රේම එක නැති වුණහාම ඒක මහා විනාශයක්. ඒක ම කේදවාචකයක්. හරි. එනිසා යෙසුස් වාස කතා කරලාකිනවා අහන විදදිහ ගැන පරිස්සං වෙන්න. මොකද එහෙම ඇහුවේ නැත්තං ඔයාට තියන දේතුගෙන් ගන්නවා හරි වගේ ලිදරව්ට තින රේමයික ටිකක් හරි තිවන ඒ අරගන්නවා දෙේව රාජ්‍ය අිරහස් ටිකක් රරි වදන්නද එකත්තු වගෙන් අයි කරනවා. මන්දනෑ කොමද දෙ කරන්න කිලලා හැබේ වෙන්න ම දන්න එක මොකද කියකිල ඇතම වෙන්නේ රේමයික නැතිවා ලෝගෝස ඇතිෙන හැබයි තියෙනයට තියනයට. හරි කනක් හදවති ආත්මය විවෘති කල්ලා ආත්මයෙන් විමසන්න පුළුවන් අයට. උනස්මුදනද කරන්නේ තබවත්ත තව තව අභිරාස් දෙෙනනවා තව තවදේවල් දෙනවා තම දෙනවා තව දෙනවා. මොක දෙකෙන විශ්වාසවන්ත නිසා. එනිසා ඔයා විශ්වාසවන්ත වෙන්න නම්. කුඩාදේට විශ්වාසවන්ත වෙන්න නම් වට හරි කඩක් තියෙන්න්න ඕොන. මාදාස්කනන්න ස්වබයි කනක් නෙමි . ඔ අහන විදිහ ඔය අහන විදිහ. ඔය වචනය අරගන්න විදි වචනය බ්ෝබ් කරන දිවා. වචනය ඇතුළට ගන්න විදිය ගැන පරිස්සං ගන්න. වචනය අරගන අර ඌරගගේ ෙසිරෙන්න්නේ පසාමාය ෙම කිවට සමන වන්හෙම කොටම වාට කිවෙන කොඩක්ඇහෙම කරනවායි කැනේ යු දැස කිවන්නේ ඌරාන් ඉදිරේ මුතුදානන්න පා කිල ඒමක දන්නද. උදන්න මුතු වට මුහිතන ැහුවගේ කියලා මුතු වැටේවාට. හරි දර එහිත හිතන දැම මුතු ට රහිතන ූරට ජහුව ගේල ගලකි බොකද රදන්න තුටේ ගල වෙනස. එනිසා ඌරමකද කරන්නේ ඒ මුතු වැටේ පාගල ඔයාට අනිනෝ. එනිසාමම ඌරන් ඉදිරි මුතුදදාන්න හැ. එක තැයිම ගොඩක් කරට මේ වගෙන ප්‍රද්ධ කල මාකටින් කරන්න ඇති මට වශචන ස්වාමන් වහන්සේ පෙන්නනය ගනි හැබැයි ඔයා වචනය ගත්තා හම. යා වචන බ් ෝබ් කරගන එක වාගේ ජීවිතට අරගන්න එකවාගේ ජීවිතයට අරගන ඒ තුළ ගොඩ නැගන්න. එක පාගල දුන්නකෙනට ගහන්නන්නේ පාේ ඒක අරගන්න මොකද මේ දෙවියන් වහන්සේකි වචනය මුතු ඇට මේලි දරව්ව කන වැදගත් ස්වභාවිකනෙ මේ ආත්මික ඔය අහන්න කොහොමද කාරි වැදගත්වෙනවා එනි සයුසු වන්සේ මේ කාලය ද පිට කියන්නේ. හරි ආකල්පය ඇතුව වචනයහන්න උමාන්සක පණවිඩේ ගන්න බොද ශුද්ධාත්මණන් වහන්සේ මාටු ගන්නනවා ඔයා තුළ තිබෙන ආලේපයම ඔයාට උගන්නනවා. එනි සමග සහෝදර සහෝදරය ඇ දවස්සේ දෙවියන් වහන්සේගේ නය ඔයා අහනකොට වැවුන් වහන්සේගේ වශනය ආත්මයෙන් විමසන්න ආත්මිකද ආත්මයෙන් විමසන්න මේ ලෝගොස්්ට මෙමික රේවා ආත්මේ විස ුද්ධාත්මයනන් වහසට ඉඩ දෙන්නවට උගන්න අන්න ඒ ශුද්ධාත්මයන් වහන්සේ උගන්න නදේ හොදට ඇහුම් කන්දිීල කීකරු වෙලා යටහත් වෙලා ක්‍රියා කරන්න පවත්වන්න මොකද ඒ තමයි යහපත් පොළොව ටිච බීජක වැටිලට කරේ ඒ අය මොකදද ඒ අය ඇහ්වා පැවැත්තුව පල දැරුවා හරි අනෙ තයි න්වහන්සෙන් බලාපොරොත්තින මොකද බතක තියාගන්නදේ එක දෙයක් මේ අන්දකාරයෙන් පිරිතිබෙන ලෝකේ ජනයාන් ගන අන්දකාරයෙන් වැසී තිබෙන කාලේ උන්වහන්සේගේ ආලෝකය යදකාරන ිනිසු දකින්න ඕනේ ඒයි දකින්නන්නේ ඔයා තුලින් ආලෝකය විහිදන්න නම් ඔයාත්තුළල කිිස්තුස් පන්ේ සම්පූර්ණවෙන්න ඕනේ. මේ පමම පට කිව්ේ එකයි මුපමට පස කිව්වේකයි සම්පූර්ණත්වයට පලදරන්න ඕනේ සම්පූර්ණත්වයට. එතුර ආලෝකය විහිද වනකොට ඒ ආලෝකය දැකලා මනුෂ්‍යය නවාදහ බලන්න ගන්නවා. එතකට ආද බලන්න ගත්තාම යා දැන යා ආදර තු න් ආදරය. ය තුල තියන අ ගාපේ ප්‍රේමය ඒය දැනක් දකින්න නවා දැනෙන්න්නේ නවා අන්න එතකොට ඒට ආකර්ශණය වෙනවා. එකට ආකර්ශණය වෙනකොට ඔය තුළින් ජීවන දායක ගංගා ගලන නිසා ඒ අය සදාකාල ජීවනයට ඇතුල් වෙනවා. ඒ ජීවනය ඒ අයට ගලා යනවා. හරි ඒකයි සිදු වෙන්නේ. ආලෝකය දකිින්යනවා. දැකලා වාදයා බලන්නය නවා. බලනකොට ඔයාගෙන් ගලාගන යන අදරය ඒයට දැනෙන්නේ යනවා. ඒ ඒෙසු වහන්සික ආදර වාගේ ආදරය නෙමි ෆෙලේ ඔනෙමේ අගාපේ ඒක වවාගන ඇති ශුද්ධාත් නැන් වන්සික තුර ශුද්ධාත් වන්ස සම්පූර්ණ ුණනමයා තුළ ඒ අ ගාපේ වගෙන් ගලාාගෙන නවා. අන්න ඒ ආදරේ දැනෙන්නේ යනවා. දැනි ලයිකට ආකර්ශණයනවා අදරය කාන්දමක් වගේ ආකර්ෂණය කරනවා මනුෂ්‍යංය. ඒ ළඟට ආවාහම ඒ අයට ජීවන ලාය මුොද ජීවන දයක ගංගා වාගෙන් ගලන නිසා. ඒකයි ඊසුස් වහන්සේ අගාපිට කියන්නේ. ආලෝකය වෙන්න උන්හසගේ ආදරය බෙදා දෙෙන් ජීවනය ගලායන්න සලස් වන්න. අපි ආඥකරවා ස්වාමිණි. ඔබ වහන්සේම අපගේ ස්වාමින්න් වහන්සටසාපි සුතිවන්ත වෙනවා. ඔබ වහන්සේම ස්වාමිනිි අපිට. සිියල රන උගන් වන නිසාස් සුතිබන්ත වෙනවා ඔබවහන්සේ ස්වාමිණි මුළු ලෝකයේ අන්දකාරයෙන් වැසි තිබෙන කාලයක ඔබහන්සේ ගයාාලෝකය වෙන පිණි සපිව මේ කාලයේ ඔබහන්සේ ජීවත්කරවුව නිසා සුතිභාන්ත වෙනවා ස්වාමිනිි දැන්නේ අන්දකාරයස මනුෂ්‍යයන්ට ලෝකයක් වන පිණිස. අපත් තුල ඔබ වහන්සේ සම්පූර්ණ වෙන්න කියල බංඉල්ලනවා. එ වගේම ස්වාමි ඔ වහන්සේගේ යාආදරය ඒ අගාපේ ප්‍රේමේ අපතුළින් න අයට කලායන්න සලස් වන්න ඒආදරයට ආකර්ශණය වෙලා අපි ළඟටේ නයට ඔබහන්සේගේ ජීවනය නිදහස් කරන්න ස්වාමිණි. මක්මි සාද මාර්ගෙද සත්‍යතිද ජීවනයද ඔබවහන්සේ දැස්වාමය ඔහන්ේගේ ශුද්ධ වූ දෑතට අප සිලු දෙනා භාරවෙනවා මම ඇතුළු මේ සිලු දෙනා බාරවෙනවා ස්වමිණි. ඔබ වහන්සේම අපතුළ ක්‍රියා කරන්න ඔබහන්සේගේ ඒ අපි රහස නැන් දේව රාජ්‍ය අපිරහස බහන්ස අපට දුන්නවවේ ඒ රේමායකට විශ්වාසවන්ත වෙන්න අපිට උපකාර කරන්න ස්වාමිණි. ඒකට හොඳ ගබඩාකාරීක්චත් දෙන්න අපිට උපකාර කරන්න ස්වාමිණි ු ධාත්මරන අපිට මඟපෙන්වන්න. ස්වාමිණි. ඒ අපිට හරි කනක් හරි අවබෝධයක් ගන්න ආත්මික කනක් අපතු ඇති කරන්න ස්වාමනි අප ආත්මිකං විවෘත කරන්න. හරි විදිහට අහන් අපිට පුරු්දු කරන්න ස්වාමනි ආකල්පය අපිට දෙන්න ස්වාමිණි එහෙම අපි යහලා ඉව සීමෙන් යුක්තව ඔබ වහන්සේ පළදරන පිණිසත්. ස්වාම ඔබ වහන්සේ සේ අපි විශ්වාස වන්තව සිටිනවිට. තව තව වැඩිපුර අපිටෙළිදර දෙන පිණිසත් සුදදාාහත් නැන නික්‍රියා කරන්නට හිලාපිී ලනව ස්වාමිණි දැන වහන් ුද්ව ඇත සිරුද භරාව වෙනවා කැපව වෙන. නාසර යේ සුශිෂ වහන්සේගේ නාමෙන් ආම. හොඳයි අපි හද දවසත්තු අපිත් එකතුට සතිබන්ත වෙනවා අද කෙටිප්මලක් මංගත්තේ නමුත් ප්‍රශ්නයක් නෑ මංහිතන ඔබට මේක ගැ මෙනෙහි කරන්න ගොඩක් වෙලා ගන්නවෙයි මංහිතන මංගිල්ල නෝක කරන්න කියලා හොඳයි අප සාති අන්තේ රැස්වීම් තිබෙන අප ලබට සතියත් මේ වගේම කතා භාක්තුලින් ඔබෝ මොුණ ගැනන එතකන් සිර දෙනට ජෙස් පිට.